සම්මා සම්බුදු සරණයි. සඳක් වගේ ජීවිතයේ බබලන්න නම් ඉරක් වගේ ගුණධර්ම වැඩිය යුතුයි. එසේනම් සඳක් වගේ බබලන්න ඉරක් වගේ ගුණධර්ම වඩන්න පාර කියා දෙන තේරීගත සාකච්ඡා මේ වැඩසටහනයි අදත් සුපුරුදු පරිදි ආරම්භ කරන්නේ. සුපුරුදු පරිදි අපගෙන අනුකම්පාවෙන් අපට මේ කරුණ කරණා කියා දීමට අද මේ වැඩමකට සිටින මෙරෙහෙනගම ශ්‍රද්ධා ගෞතමී අපේ මෑණියන් වහන්සේව මා පළමුව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසරයි අපි මෑණියන් වහන්ස. අපි මේ එක්කත් සතියේ පුරාවටත් අපි මේ කාලාන්තරයක් පුරාවටත් මේ කතා ක්‍රමෙන් යන්නේ තේරී ගත හැම නැත්නම් මහරහත් තෙරණියගේ මුවින් ප්‍රකාශ වුණු ඒ උදාන වාක්‍ය පිළිබඳව තමයි අපි මේ දිගින් දිගටම කතා ක්‍රමෙන් යන්නේ. සුපරිත පරිදි අපි මෑණින් වහන්සේ කතා කරගෙන යන අනුකූලව අපිට අද කතා කරන්න තියෙන්නේ චාපා මහරහත් තෙරණියන් වහන්සේ පිළිබඳවයි. මම හිතන්නේ ඉතා දීර්ඝ විස්තරයක් අපිට කතා කරන්න පුළුවන් වෙනවා මේ චාපා මහරහත් තෙරණියන් වහන්සේගේ කතා පොත අනුසාරයෙන්. අපි මෑණින් වහන්ස මම සුපුරුදු පරිදිම දැනගන්න කැමති මේ චාපා මහරහත් තෙරණින් වහන්සේගේ ගිහි කාලයේ ගත වුණේ කුමන ආකාරයකද යන වගත් ගිහි කාලයේ අවසානයේ කොහොමද මේ පිරු අවු කුසල් ධම්මල බලමහිමේන්ම කොහොමද මේ මහරහත් තෙරණින් වහන්සේ නමක් බවට පත් වුණේ කියන සංසිද්ධිය මුලින්ම විස්තර කරගන්න මම කැමති අපි මෑණින්. මේ චාපා මහරහත් තෙරණින් වහන්සේ පෙර බුදුරජාණන් වහන්සේගේ කාලවල කරන ලද අධිකාරයත්ටි ඒ භවයන්හි නිර්වාණගාමී ප්‍රතිපදාවේ පුණ්‍ය සම්භාරයන් පුරලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ වංගහාර ජනපදයේ එක්තරා මෝවැද්දි ගමක දෙටු මෝවැද්දාගේ දියණිය වෙලා ඉපදුණා. ඇගේ නම තමයි චාපා. පියා චාපා කියන්නේ අර දුන්නක් වගේ එතුමිය ඇඟේ ස්වරූපේ ටික දුන්නක ස්වරූපයක් තිබෙන නිසා තමයි චාපා කියලා නම දැනෙන්න තියෙන. ඊට පස්සේ පියා උපකාජීවක එතුමගේ රමුව වැද්දා උපක ආජීවක කියලා මේ ආර්යයන් වහන්සේ කියලා මේ ඇසුරු කරලා තියෙනවා. හැබැයි මේම බුද්ධ ශ්‍රාවකෙක් නෙමේ. හැබැයි බුදුහාමුදුරන්ගෙන් බණ අහලා පැවිදි වුණාට මේ අර ගුණදැන පැවිදි වෙලා එහෙම එකක් නෙමේ. හැබැයි මේ උපක ආජීවක මට්ටමේමයි. හැබැයි බුදුහාමුදුරෝ කෙරෙහි බොහොම පැහැදීමක් ඇති කරගත්තට අර අවබෝධයෙන් පැහැදීමක් එතුමා ඇති කරගත්තේ නැහැ උපක ආජීවකතුමා. කොහමරි දැන් මේ පියාට මොන ගහිලා තියන්නේ උපක ආජීවකතුමා. මොහ වැද්දා හැමතිස්සේම ගරු නම්බු නාම ඇතිව හරියට ආර්යයන් වහන්සේ නමක් හැටියට තමයි චාපා දියණියට අඳුන්වලා දීලා තියෙන්නේ. ආර්යයන් වහන්සේලා ඇසුරු කරනකොට හොඳට සැලකිල්ලෙන් කටයුතු කරන්න. අපි මිනිස්සුයෝ හරියට නරපණුවෝ වගේ ඒ පැවිදි උතුමන් ආශ්‍රිතව ආර්යයන් වහන්සේලා ආශ්‍රිතව කටයුතු කරනකොට අපි නරපණුවෙක් වගේ කිසිදු වටිනාකමක් අපේ නැහැ. උන්වහන්සේලා බොහොම ගරු නම්බු නාම දීලා සලකන්න කියලා තමයි එතුමා අඳුන්වලා දීලා තියෙන්නේ. ඊට පස්සේ තවත් කියලා තියෙනවා තනිපංගලමේ සිල්වත් උතුමන් ඉදිරියේ කතා බහ කරන්න එපා කියලා චාපා දියණියට කියලා තියෙනවා. එක දවසක් මේ උපක මුව වැද්දට දින හතරක් ගමනක් දිග ගමනක් මයිතන් දඩේ මේ යන්න වෙන්නේ ගිහිල්ලා යන අවස්ථාවේදී එතුමා කල්පනා කරලා තියෙනවා දැන් කොහොමද මේ දවස් හතරේ උපකාජීවකට සැලකිලි සම්මාන අඩු වුණොත් ඒක මගෙන් වෙන්න තියෙන හොඳක් නෙමෙයි මට වෙන්නේ නරකක් කියලා චාපා දියණියට කතා කරලා කියලා තියෙනවා. මේ හැම වෙලේම ආවහම මේ දානේ පිළිගන්වන්න දානේ හොඳින් පිළිගන්වන්න මේ හොඳින් සංග්‍රහ කටයුතු ටික කරන්න. හැබැයි උන්වහන්සේලාට තනිපංගලමේ කතා බහට යන්න එපා කියලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට තාපසතුමා ගියාට පස්සේ දැන් දාණයට මේ අර උපකාජීවක තවස ආවේ නැහැ. ඊට පස්සේ මේ මෙතුමිය දැන් දවස් හතරක්ම දැන් දානේ දෙන්න බලාගෙන ඉඳලා දැන් තාත්තාව වැඩි රජතුමා ආවොත් දැන් මේ මට දොස් අහන්න වෙනවා කියලා හිතන මෙතුමිය මොකද කළේ? හිතට ධෛර්යය අරගෙන මේ දැන් මොකද නාවේ කියලා බලන්න
උපකාජීවක තවුසා වැඩඉන්න කැලේට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ උපකාජීවක තුමාගෙන් අහලා තියෙනවා, මොකද ඔබ වහන්සේ නාවේ කියලා. ආර්යයන් වහන්සේ නාවේ මොකද කියලා. ඊට පස්සේ කියලා තියෙනවා, මම ඔබතුමියගේ රූපයට වශී වෙලා ඉන්නේ. ඔබතුමිය මම මේ කියන්නේ මගේ පැවිද්ද අයින් කරලා ඔබතුමිය මේ සරණ යන්න කැමති, ඔබතුමියව සරණ පාවා ගන්න කැමති, මගේ අදහසට එකඟ වෙන්න කියලා චාපාදීනියට කතා කරපුවාම, චාපාදීනිය බොහොම ගෞරවයෙන් ඇසුරු කරපු තැනැත්තේ, මම ඔබතුමාව බොහොම ගෞරවයෙන් මේ ඇසුරු කළේ. අපේ තාත්තා වැද්දා හැමතිස්සෙම මට කියලා දුන්නේ ඔබතුමාගේ ගුණ. ඒ නිසා මට නම් ඒ ඔබතුමා කියන දෙයට එකඟ වෙන්න බෑ කියලා චාපාදීනිය ඉක්මනින් නැවතත් වැඩි වාසස්ථානයට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒ මුව වැද්ද ආවට පස්සේ අහලා තියෙනවා චාපාදීනියගෙන්, ආවේ නැද්ද මේ ආර්යයන් වහන්සේ, ආවේ නැද්ද, දැනට ආවේ නැද්ද කියලා. ඊට පස්සේ කියලා දෙනවා මෙහෙමයි, ආවේ නැහැ කියලා. චාපාදීනිය ඒත් කියලා නැහැ, මේ වෙච්ච සංසිද්ධිය කියලා නැහැ. ඊට පස්සේ මේ තවුසා බලන්න ගියාට පස්සේ වැද්දා ඒ වෙලාවේදී වැද්දාම කියලා තියෙනවා, මම නිරාහාරව ගිහිල්ලා කියන්නේ කේඩෑරි වෙලා දවස් හතරක්ම ආහාරයක් නැහනේ, මොකද ඔබතුමා නිරාහාරව ඉන්න කියපහම මට චාපාදීහනිය සරණ පාවා දෙනකම් මම ආහාරයක් ගන්නෙ නෑ කියලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ මොකද මේ අර ගෞරවය නිසාම වැද්දට තිබෙන එතුමා කෙරෙහි ගෞරවයක්, මේ තාපසයා කෙරෙහි. ඊට පස්සේ මේ හිතලා තියෙනවා මේ දියණියට ගිහින් කියලා තියෙනවා, මේ ඔබතුමිය නැති වුණොත් මේ එතුමා මියයයි, ඒ නිසා ඔබතුමා ඔබතුමිය සරණ පාවා ගන්න කියලා. දැන් උපකට මොකුත් කය වෙහෙසලා වැඩ කරන්න හැකියාවක් නැහැනේ පුතේ, තාපසවරයෙක්නේ. ඉතින් මේ මොකද කරලා තියෙන්නේ, මේ වැද්දා දඩේ මේ යනවා මේ උපකත් එක්ක. දඩයන් කරන්නේ නැහැ උපක, හැබැයි දඩයන් කරන ඒ දඩ මස් ටික ඔක්කොම අරගෙන එන්නේ මේ උපක. දැන් විවාහ කරලා දීලා ඔහොම ඉන්නකොට දැන් චාපා දියණියට දරුවෙක් අර උපකට දාව දරුවෙක් හම්බ වෙන්න ඇවිල්ලා, හම්බ වුණාට පස්සේ දැන් මේ චාප බොහොම අකමැති. දැන් මේ පියාගේ කීමටනේ මේ විවාහ වුනේ. ඊට පස්සේ දැන් මේ දැන් කියන්නේ වැඩ බැරි කෙනෙක්නේ උපක කියන්නේ. දැන් මෙතුමිය මොකද කරන්නේ, අර දරුවා නලවන්නේ, උපකගේ පුතා නාඩන්නේ, ආජීවකගේ පුතා නාඩන්නේ, මස්මරන්නගේ පුතා නාඩන්නේ, දරපලන්නගේ පුතා නාඩන්නේ, දියාදින්නගේ පුතා නාඩන්නේ කියලා උපක ඒක අර නිකන් වැඩ බැරි නිකන් තාත්තාගේ කීමට මේ මෙහෙම ආවා කියලා මේ නිකන් මේ ගියන්ගේ මේකේ තියෙන බැරෑරුම්කම තේරුම් කරලා දෙන්න ඕන නිසා චාපා මේ හැමතිස්සෙම ඔයක කියන්න ගත්තාම පස්සේ උපක දැන් මේ බොහොම මේ රූපයට වශී වෙනානේ ආවේ චාපාගේ. ඉතින් මේ කොහොම හරි උපක බොහොම කේන්ති ගත්තා. කේන්ති අරගෙන උපකටත් මේ තේරෙන්න වුණා කාමයේ ආදීනවේ කොච්චරද බරපතලද කියලා. දැන් හොඳට ගරු නම්බුනාම ඇති හිටපු එක්කනා දැන් මේ නේද, දැන් ගොඩක් කරදර විඳිනවනේ. ඊට පස්සේ මොකද කළේ, මම දැන් මේ සියල්ලම පුතත් දාලා මේ සියල්ලම නෑදෑයොත් දාලා මම නැවතත් පැවිදි වෙන්න යනවා, හරි විදිහට පැවිදි වෙන්න යනවා කියලා කියපුවාම නැවතත් චාප කිව්වා මේ පුතා නිසා. දැන් ගියොත් පුතාට තාත්ත කෙනෙක් නැති වෙන නිසා යන්න එපා කිව්වත් උපක කිව්වා මේ දැන් දරුවා මැරුණා මම නම් යනවා කියන කතන්දරේ කියලා පැවිදි වෙන්න ගියා. ඊට පස්සේ අවසානයේදී උපක පැවිදි වීමට ගියාට පස්සේ චාපා දියණියත් භික්ෂණී ආරාමයකට ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වෙලා තියෙන්නේ කාමයේ ආදීනවේ හොඳින්ම දැනගෙනමයි.
අවසානයේදී කෙලසුන් නොසා පහත් වෙලා තියෙනවා. හොඳයි. මේ විදිහට දීර්ඝ විස්තරයක් අපිට උපමණින් වහන්සේ කිව්වේ මේ චාපා මහරහත්තෙරණින් වහන්සේගේ කතා පොතින්. චාපා මහරහත්තෙරණින් වහන්සේදී මේ ගිහි කාලයේ මහරහත්තෙරණින් වහන්සේ නමක් වෙන්න බලපාපු කරුණු කාරණා ටික තමයි අපි මේ කතා කරේ. කියන්නේ ගිහි කාලය තුළදී කොහොමද මේ කලකිරුණේ කුමක් උදෙසාද? එතකොට කලකිරුණේ මේ කාමයේ ආදීන ගැන දැනගෙන තමයි මහරහත්තෙරණින් වහන්සේ නමක් බවට පත් වෙන්න සිත හදාගත්තේ, සිත හසුරාගත්තේ කියන ආකාරය තමයි අපි මේ පැහැදිලි කිරීම කරේ. ඒ වගේම අපි මෑණින් වහන්සේ මේ චාපා මහරහත්තෙරණියගේ මේ චාපා තේරි ගාථාවල සඳහන් වෙන්නේ මේ කරුණු කාරණාමයි. මම ඒන් කීපයක් විස්තර කරම් ගන්න කියලා හිතනවා. පෙර මම දඬුගත් ඇත්තේකි, ඒ මම දැන් මෝ වැද්දකි. තණ්හාව කරනකොටගෙන ගෝර ඌ මඩ ගොහරුවන් එතර වීමට නොහැකි වෙමි. මෑණින්හන්ස කිව්වා වගේ අර වැද්දෙක්ගේ දියක් වෙලා ඉපදිච්ච එක ගැන තමයි විස්තර කරන්නේ. මා කාමෙන් මතුවකු ලෙස චාපා සිතන්නේ පුතු නැලුවාය. මම චාපා වෙත බැඳුණු කෙලස් බැඳුම් සිඳ දමා මිදුනේ. නැවත මම පැවිදි වෙන්නෙමි. මේ අර උපක ආජීවකයා කියපු අර දරු නැලවිල්ල ගැන කියපු විස්තරේ ඒ ගැන තමයි මෙතන සඳහන් වෙන්නේ. මහා වීරයේ මට නොකිපෙව, මහා මුනිවරයේ මට නොකිපෙව, ක්‍රෝධයේ යුක්ත පුද්ගලයාට පාරිශුද්ධයක් නැත. එවැනි කල කවර නම් තපසක්ද? මම නලා ගමින් නික්ම යමි. මේ නාලා ගමෙහි කවරෙක් වාසය කරන්නේද? ඔබ ස්ත්‍රී රූපේ දැහැමි දිවි පැවතුම් ඇති ශ්‍රමණයන් බඳිමින් සිටින්නේය. කාලය එන්න නවතින්න, පෙරසේ කාමයන් අනුභව කරන්න, මමද මගේ යම්බදු ඥාතියෙද්ද ඔහුන්ද ඔබ විසින් වසඟ කරන ලදහ. චාපාව ඔබ මීට වඩා සතර ගුණයකින් ආදරය කරමි කියන්නේය. ඒ ආදරය තීවිත ඇලුන පුරුෂයෙකුට මහත්වන්නේය. කාලේ කදුමුදුනක පිපුණු කිනිහිරි ගසක් මෙන්ද, පිපුණු දෙලුම් ගසක් මෙන්ද, ඇතුළු දිවයිනක උපන් පළොල් ගසක් මෙන්ද ශාරීරාව ඇත කියලා සඳහන් වෙනවා. ඒ වගේම මෑණින් වහන්සේ මේකේ මේ දීර්ඝ වශයෙන් විස්තර වෙනවා. මේ ඊළඟට විස්තර වෙන්නේ මේ රත් හඳුන් ආලේප කළ සිරුරක් ඇති උතුම් කස සීලු දරන රූමත් ඒ මා කවරෙක්ක හට යන්නේද. මේකෙන් මේ දිගින් දිගටම එතනින් ඔබට යනකොට විස්තර වෙන්නේ අපි මෑණින් වහන්සේ මේ චාපා මහරහත්තෙරණින්හගේ උපේගේ නැත්නම් චාපා වගේ ශරීරයේ දැක්ක ලස්සන මොකද්ද මේක මේ රූපේට වශී වුණ ආකාරය ගැන තමයි මේකේ දිගින් දිගටම සඳහන් වෙන්නේ. අපි මෑණින් වහන්සේ මේ ගැන කතා කරනකොට අවසාන වශයෙන් තව තියෙනවා මේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ නේරංජනා නදී අසල සියලු දෙස් නැති කිරීම සඳහා සත්‍යයන්ට දහම් දෙසති. මම උන්වහන්සේගේ සමීපයට යන්නෙමි. උන්වහන්සේ මාගේ ශාස්ත්‍රවරයා වෙනසේක කියලා සඳහන් වෙනවා. ඒ වගේම ඔබ මට යම්සේ කියවනම් වන්දනා කුසලය අප විසින් ලබන්නේය. දැන් අනුත්තර වූ ලෝකනාථයන් වැඳ ඔබේ වැඳීමද කියන්නේ පැදකුණු කොට පින්ද පමුණු වන්නේ. මේ විදිහට තමයි මේ අපි කීපයක් අරගෙන තමයි මේ විදිහට කතා කරේ. මෑණින් වහන්සේ මෙතන තියෙන්නේ මේ චාපා මහරහත්තෙරණින් වහන්සේ ගැන කතා කරනකොට මේ සිත හසුරුවා ගැනීමක් පිළිබඳව තමයි මෙතන දිගින් දිගට දීර්ඝ වශයෙන්ම සාකච්ඡා වෙන්නේ. අපි මෑණින් වහන්සේ මම දැනගන්න කැමති මේ සිත හසුරවන ආකාරය අනුව පුද්ගලයන් කී දෙනෙක් ඉන්නද කියන එක. يعني සිත හසුරවන ආකාරයට තමයි පුද්ගලයන් වර්ගීකරණය වෙන්නේ. මේ කොන ආකාරයටද යන වගේ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුතේ බුදුරජාණන් වහන්සේ සිත හසුරන දැන් අපිනේ කියන්නේ අර මිනිස්සයා මිනිස්සෙන් නෙමෙයි සතෙක් වගේ පිරිසෙනෙක් වගේ කියන බුදුහාමුදුරෝ හිත හසුරවන ආකාරය බාහිර පෙනුමට නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කළේ. හැම වෙලේම තැන දුන්නේ ඒ පුද්ගලයාගේ මේ සිතේ තත්ත්වය අනුව. ඒකට බුදුහාමුදුරෝ දේශනා කළා ජෝති ජෝති පරායනෝ ජෝති තම පරායනෝ තමෝ ජෝති පරායනෝ තම තම පරායනෝ කියලා පුද්ගලයෝ හතර දෙනෙක්. ඒකට ජෝති ජෝති පරායනෝ කියන පොතේ අද අපි දැන් හොඳට දැන් මෙතන කතාවේ බලන්නකෝ. මුල් අවස්ථාවේදී ජීවක උපක ආජීවකයා ජෝති තම පරායන පුද්ගලයෙක් වුණේ. ඒ කියන්නේ ආලෝකයෙන් අඳුරට ආවා. හරිද? ඒ කියන්නේ පැවිදි වුණා ඇත්ත නොදැකීම තුල අඳුරකට ආවා. එතකොට පස්සේ මොකද වුනේ? තමෝ ජෝති පරායන වුණා. නැවතත් බුදුරජාණන් වහන්සේගේ ශාසනේ පැවිද්ද අරගෙන
මේ උතුම් තත්ත්වයට ආවා. චාපා තෙරණිය කොහොමද පුතේ? තමෝ ජෝතිපරායනෝ නේද? වැදි කාන්තාවක් වෙලත් නේද මේ කාමයේ ආදීනවේ උපකටත් පැහැදිලි කරලා නේද මේ මොකද කළේ? බුද්ධ ශාසනයක පැවිදි වෙලා උතුම් අරිහත් තත්ත්වයට පත් වුණා. අද කාලේ පුද්ගලයෝ සමහරට නේද දිලිඳුකමට නේද එක්ක කුඩු ගහන්න බැහැ වෙලා එහෙම නැත්තම් නේද දිලිඳුයි කියලා දුප්පත් කියලා සංකල්පයක් හදාගෙන පුතේ. ඇත්තටම මේ මනුස්ස ලෝකෙට ආපු එක දුප්පත්කමක ප්‍රතිඵලයක් නෙමේ පුතේ. පොහොසත්කම. ඒ කියන්නේ මනුස්ස ලෝකයකට එන්න බෑ මේ දුප්පත් අයට. හිතෙන් කුසලය හොඳට වඩාගත්ත කෙනෙන්නේ දුප්පත් කියන්නේ. බුදුහාමුදුරුවෝ අර්ථ දැක්වේ මේ කෑම බීම නැති, යාන වාහන නැතිකම නෙමෙයිනේ පුතේ දුප්පත්කම හැටියට. නේද? එතකොට හිතෙන් යම්කිසි කුසලයක් හොඳට හිත හසුරවන්න පුළුවන් තැනක ඇත්තෝ. නේද? දැන් සමහර තරුණ ළමයි එහෙම හිත හසුරවන්න පුළුවන්කම තියාගෙන නේද? අඳුරු තැනක හැබැයි ඉපදෙන්නේ තමන්ගෙම කරපු අකුසලයක ප්‍රතිඵලයක්නේ. නේද? දුප්පත් වෙලා හරි නේද? ධානය නැතුව රැකියාවක් නැතුව හරි ඉපදෙන්නේ මොකක් හරි කරපු අකුසල කර්මයක්නේ. දැන් මොකද ඒක තමෝ තත්ත්වය. මේ දාඳුරු තත්ත්වයක්. මේ කියන්නේ Tamante යන්නෙන්න කන්න බොන්න ඉන්න හිටින්න තැනක් නැත්තම් ඒක අඳුරු තත්ත්වයක්නේ. දැන් මොකද කරන්න වෙන්නේ පුතේ? අපි තමෝ තම පරායන වැඩ කරලා හරියන්නේ නැහෙනේ. නේද? ඒතර බුධාන්තර දේශනා කළේ අඳුරෙන් අඳුරට ගිහිල්ලා වැඩන්නේ. ආය දැන් මේ දිලිඳුව ඉපදුනා නම් Taman දක්ෂ වෙන්න ඕනේ. දිලිඳු භාවයෙන් ඉපදුනා කියලා අපිට කුසලයේ වඩව ගන්න බැරි කමක් නැහනේ. බණක් අහන්න, භාවනාවක් කරන්න ඕන තරම් දැන් භාවනා මධ්‍යස්ථාන තියෙනවා. නේද? බණ අහන්න හැකියාව තියෙනවා. එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ. නේද? බණ අහලා භාවනා කරලා නැවතත් ජෝතිපරායන පුද්ගලයෙක් එළියට ආලෝකයට එන පුද්ගලයෙක් වෙන්න. නේද? තමෝ තම පරායන වැඩනේ වුණාට දැන් තරුණත්ව කරන්නේ. නේද? ඒ කියන්නේ හැමතිස්සෙම එක්ක කුඩු බිස්නස් කරනවා, එක්ක නේද බෝම්බ ගහ ගන්නවා, මරා ගන්නවා, කඩු කිනිසි වලින් ඇන ගන්නවා. නේද? ඒ තැනට පත් වෙලා වැඩක් නැහැ පුතේ. ඒතකොට බුධාන්තර දේශනා කළේ Tamanට හොඳට නුවණ මෙහෙවලා හිතයි, කයයි, නේද වචනයයි හසුරවන්න පුළුවන් නම් අපි දක්ෂ වෙන්න ඕනේ. නේද? නෙළුම් මිලක නෙළුම් මලක් වෙන්න. නේද? ඒ කියන්නේ මඩ ගොහරුවක පිපිච්ච නෙළුම් මලක් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. තමෝ ජෝතිපරායන පුද්ගලයෙක් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් හොඳට උසස්ව මේ ජීවිතේ ලැබුණා නම් ඒ ලැබුණේ මොකක් නිසාද පුතේ? පෙර භවයේදී හොඳට හොඳ දේවල් හිතුවා, හොඳ දේවල් ගැන කතා කරා, හොඳ දේවල් ගැන ක්‍රියා කරා. ඒ නිසා දැන් මොකද කරන්න ඕනේ? තවත් මීටත් වඩා හොඳ දෙයක්ම තමන්ගේ හිත නිවා ගන්න තැනම වැඩ කරලා නේද සමාජයටත් හොඳ ආදර්ශ සම්පන්නව ජීවත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. බුධාන්තර දේශනා කළේ රහසින් හරි අපි නේද වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් නේද මේ තවත් කෙනෙක් ඝාතනය කරන්නම් කියලා කඩු කිනිසි අවි අමෝරාගෙන රහසේ හරි හංගගෙන හිටියා කියලා අපිට මේ විපාකේ අඩුවක් වෙන්නේ නැහැ පුතේ. නේද? දැන් අද බලනකොට බහුතරයක් මේ අලුත උපදින දරුවන්ගේ නේද පිළිකා තත්ත්ව, මේ පුංචි දරුවෝ පිළිකා තත්ත්ව, සමහර දරුවෝ වකුගඩු රෝගීන්, සමහර දරුවෝ නේද තැලසීමියා රෝගීන් මේ උපතින්ම, සමහර දරුවෝ මේ ලොකු ෆවුල් වල පුතේ නේද මන්ද බුද්ධිකයි. ඒ මනස හොඳට තියෙන කාලේ අපි ප්‍රයෝජන ගත්තේ නැත්තම් මන්දබුද්ධික වැඩනේ. නේද? තවත් කෙනෙක් නසනවා කියන්නේ වෛරයෙන්, ක්‍රෝධයෙන් වැඩ කරනවා කියන්නේ බොරු වැඩක් නැති වැඩක්. තේනේ? අවුරුදු 100කට වැඩි අපි ජීවත් වෙන්නේ නැහනේ. 100ක්නේ උපරිම හිටියෝ. දැන් නම් ආයෙසෙයිටත් වැඩි අඩුයිනේ. ඒතකොට බුධාන්තර දේශනා කළේ දක්ෂ පුද්ගලයෙක් වෙන්න හිත ලස්සනට හසුරවන්න. නේද? මේ ස්වභාව දහමේ උතුම් මිනිසෙක් වෙන්න. නේද? බුදු පසේබුදු මහරහතන් වහන්සේලා අපිට ආදර්ශයෙන් පෙන්වලා දුන්නේ මොකද්ද පුතේ? ඒ ආදර්ශවත් ගමන හැමතිස්සෙම යන්න. ඒකට සල්ලි අවශ්‍ය නැහැ. ඒකට ධනයක්, මහා ලොකු දෙයක් අවශ්‍ය නැහැ. නේද? මේ හිත ලස්සනට හසුරවන්න.
නේද? ගුණධහම තුළින් මේ ලෝකයම සුවඳවත් කරන පුද්ගලයෙක් වෙන්න. නේද? ඒකට සල්ලි යන්නේ නැහැ නේ පුතේ. නේද? බලන්නකෝ දැන් බොහොම දුප්පත්ව හිටපු ඇත්තෝ නේද? විද්‍යාඥයෝ බලන්නකෝ බොහොම දුප්පත්. සමහරට එදා වේල කන්නවත් නැති තරම් දුප්පත් ඇත්තෝ බොහොම විද්‍යාඥයෝ වුණා. නේද? බෝම්බ ගහලා නෙවෙයිනේ පුතේ. නේද? ඒ නිසා විද්‍යාඥයෙක් වෙන්න නේද? හොඳ උගතෙක් වෙන්න මේ ලෝකයට හොඳ දේ කරන්න. නේද? උගත්කමින් අපි අනිත් මේ ලෝකයට මේ වස විස දෙන්නවත් නේද? අවියායුධ දෙන්නවත් නිර්මාණය කරන්නවත් එහෙම ගියොත් ඒක විපාකය අපි කරාම යන්නේ පුතේ. ඒ ගැන හිතුවත් ඇති. නේද? කුඩු වෙලඳාම් කරන්න හිතුවත් ඇති. අවියක් අරගෙන තවත් කෙනෙක් නසන්න හිතුවත් ඇති පුතේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළේ හොඳට හිත හසුරවන්න මනුෂ්‍යෙක් හැටියට. නේද? බුදුහාමුදුරු දේශනා කළේ යමෙක් මේ මානවත්වයේ තුල උතුම් තැනට නිවෙන තැනට වැඩ කරලිතු කරනවා නම් අපිට කිසිම වෙලාවක බයක් ඇති වෙන්න දෙයක් නැහැ. ලැජ්ජාවක් ඇති වෙන්න දෙයක් නැහැ. ලෝකෙම නිඳා කළා Tamanට අභීතව නැගී හිටින්න පුළුවන් පුතේ. නේද? Taman නිවැරදි නම් අවංක නම් නේද? ඒතකොට බුදුහාමුදුරු දේශනා කළේ ආගේ තැනටපත් වෙන්න. නේද? බලන්නකෝ දැන් අපේ කාන්තාව ඉස්සර කාන්තාව දැන් නේද දහසක් දෙනා මේ මුහුද ගොඩ ගන්නකොට බයෙන් පසු වෙද්දි නේද දුටු මේ විහාර මහා දේවිය එඩිතරව නේද මහ මුහුදට බිලි වුණා නේද? අන්න ඒ වගේ ශ්‍රේෂ්ඨ කාන්තාවක් වෙන්න බියසුළු කාන්තාවක් අවිතික සංගවගෙන නේද එහා මෙහා දුවන නේද මත් කුඩු මත් ද්‍රව්‍ය අරගෙන එහා මෙහා දුවන මත් පැන් අරගෙන එහා මෙහා දුවන කාන්තාවක් වුණොත් ඒක විපාකය බොහොම බරපතලයි පුතේ. නේද? බුදුහාමුදුරු දේශනා කළේ මනුස්සෙක් නම් වෙන්න හම්බ වෙන්නේ නෑ. උනත් මොකද වෙන්නේ? මන්දබුද්ධික මන්දමානසික ඉතාමත් දිලිඳු එදා වේලවත් කන්න නැති තැනකටපත් වෙනවා පුතේ. ඒ නිසා බුදුහාමුදුරෝ දැන් බුදුහාමුදුරෝ කිසිම වෙලාවක මේ බුද්ධ දර්ශනය පැවැත්වුවේ පුතේ අවියෙන් නෙමේ. නේද? අවියායුධයකින්ද මේ බුද්ධ දර්ශනය පැවැත්වුවේ? නැහැ. උන්වහන්සේ හරිම ආදර්ශ සම්පන්න ගුණයහපත් උත්තමේ. නේද? මේ ගුණයට බුදුහාමුදුරෝ දේශනා කළා ගුණයට පොළවට අත තිබ්බහම මේ ගුණය දරන්න බැරිකමට මේ මහ පොළවත් සාක්ෂි කියනකොට මහ පොළව පවා දෙදුරුම් කෑවා පුතේ. නේද? මේ ස්වභාව දහම පවා කම්පා වෙනවා පුතේ. මේ බුදු දර්ශනය විනාශ කරන්න එහෙම කිසි කෙනෙකුට බැහැ. ඒ මොකද ස්වභාව දහමත් එක්ක සසඳිලා යන ධර්මතාවය. නේද? ඒක මේ කිසිදු ಜಾති ભેදයකට අයිති එකක් නෙමෙයි පුතේ. ආගම් ભેදයක්, කුල ભેදයක් නැහැ. මේ ස්වභාව දහමේ ධර්මතාවයන් මානවත්වයේ උතුම්ම තැනට එන්න, සමගි වෙන්න, නේද? සාමදානයෙන් වැඩ කරන්න, නේද? සහයෝගයෙන් කටයුතු කරන්න කියා දුන්න දහමක් පුතේ. හොඳයි, මේ ආකාරයට මේ විස්තර කිරීමේ සිත හසුරවන ආකාරය අනුව පුද්ගලයන් කී දෙනෙක් සිටීද කියන එක අපි මෙනිනාස් පුද්ගලයන් 4 දෙනෙක් ගැන විස්තර කළා. ඒ වගේම සිත හසුරවා ගන්නේ කොයි ආකාරයටද යනවාගත් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරා. හොඳයි, ඒ වගේම අපි මෙනිනාස් තවදුරටත් මම දැනගන්න කැමතියි මේ එකම රූපයක් ගැන කෙනෙක්ු කැමැත්තක් දක්වනවා. ඒ කියන්නේ එක රූපයක් ගැන කෙනෙක් කැමැත්තක් දක්වන්න පුළුවන්. තවත් කෙනෙක් ඒ රූපය ගැන අකමැත්තක් ප්‍රකාශය කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අකමැත්තක් ඇති කරගන්න පුළුවන්. කුමක්ද මැනින්හන්සේ මේක බෞද්ධ දර්ශනය අනුව විස්තර වෙන්නේ කොයි ආකාරයට? බුදුහාමුදුර දේශනා කළේ පුතේ මේක තමයි එක එක අයගේ චින්තන හැකියාව. දැන් බුදුහාමුදුර දේශනා කළේ පෘථග්ජන මනස කියන එක හරිම භයානකයි. ඒ කියන්නේ තවත් කෙනෙක්ව තේරුම් ගන්න බැහැ පුතේ. දැන් බුදුහාමුදුර දේශනා කළේ සංඝ පිරිස බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ඇතුළු සංඝ පිරිස මේ එකම දැක්මක යන පිරිස ඒගොල්ලෝ ඇසුරු කරන්නත් හරි ලේසි. මොකද මේ බුදුහාමුදුර දේශනා කළේ දැන් සංඝයා වහන්සේලා කියන ඇත්තටම සංඝයා කියනකොට බුදු පසේබුදු මහරහතන් වහන්සේලා විතරක් නෙමෙයි පුතේ. සංඝ පිරිස විතරක් නෙමෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා එදා කාලේ නේද අද කාලෙත් හරියට දහමක් තුල යන ඇත්තන්ගේ තියෙන එකම මගයි නිවෙනවා කියන නේද මේ හිත
නිවා ගන්නවා කියන එක ඇවිලෙන මගකන යන්න අපිට. ඒතර බුදුහාඳුර දේශනා කළේ යම් කිසි දැන් මෙතන වුණත් බලන්නකෝ. දැන් චාප කැමති නෑ උපකට. හැබැයි උපක කැමති චාපට. එහෙනම් මොකද්ද මෙතන වෙච්ච වෙනස විපර්යාසයේ පුතේ? දැන් චාපා මේ රූපයේ තියෙන નિසරු බව දකිමින් નિසරු සංකල්ප තමයි මැද්ද හිතේ. නේද? මේ රූපයේ තියෙන ආදීනවය දකිමින් ඒ નિසරුකම තමයි දැක්කේ. නේද? අර උපක මුලින් පැවිදි වුණත් මේ රූපයේ තියෙන ආස්වාදේ විතරයි දැක්කේ. මේක ආදීනවය දැක්කේ නෑ. නේද? එතකොට බුදුහාඳුර දේශනා කළේ මේක හරිම භයානකයි. මොකද තවත් කෙනෙක්ගේ දැනීම් ටිකක් තවත් කෙනෙක් දන්නේ නැහැ පුතේ. නේද? මොකද එකම දැක්මක් නැති නිසා. සම්මා දිට්ඨියට පත් නොවුණු නිසා. නේද? එතකොට බුදුහාඳුර දේශනා කළේ තවත් කෙනෙක් බොහෝම කැමැත්තෙන් ඇසුරු කරන කෙනෙක් ඒක තැනත්තා බොහෝම තරහෙන් ඇසුරු කරනවා වෙන්න පුළුවන්. මොකද බුදුහාඳුර දේශනා කළේ නතේ කාමානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසසකාමෝ. මගේ සංකල්පය නේද කිසිම වෙලාවක තවත් කෙනෙක්ගේ සංකල්පයකට සමාන වෙන්නේ නැහැ පුතේ. හැබැයි අපි දෙන්නම එකම සංකල්පයක් තුළ සම්මා දිට්ඨිය තුළ එකම සංකල්පයකට ආවන අපි දෙන්නටම එකම නිරාමිස ප්‍රීතියකින් නිරාමිස ගමනක් යන්න පුළුවන්. ඒතර බුධාඳුර දේශනා කළේ පෘථග්ජන පුද්ගලයා නේද? දැන් පෙනෙනවා කියන එක හැමෝටම එකම විදිහට වෙන්නේ නැහැ නේද පුතේ? ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස විඳිනවා, ස්පර්ශ ලැබෙනවා කියලා මේ මොහොතේ මම බොහොම ප්‍රියමනාපව ඇසුරු කරන දේ ඊළඟ තප්පරේ මට එපාම වෙන්න පුළුවන්. අවබෝධයෙන් ඇසුරක් පැවැත්වුවේ නැත්තම්. ඒතර බුධාඳුර දේශනා කළේ මේ ආදීන වේ දකින්න දකින්න මේකේ ආස්වාදේ බොහොම චුට්ටයි තියෙන්නේ. කාමයක් කියන ආස්වාදේ බොහොම ටිකයි. නේද? එන්නේ එකයි වෙනස පුතේ. එක්කෙනෙක් කැමති වෙනවා ඊළඟ ඒ කැමති වෙන කෙනාම ඊළඟ තප්පරේ අකමැති වෙන්නත් පුළුවන්. මේ දැනීම කියන එක තමයි මේ එක ක්ෂණයක ධර්මතාවයක් විතරයි පුතේ. හොඳයි මේ ආකාරයට මේ අපි දීර්ඝ වශයෙන් අද දවසේ සාකච්ඡා කරේ කාමයේ ආදීනව සිත හසුරුවා ගන්න ආකාරානුව පුද්ගලයන් කී දෙනෙක් සිටිනවාද, ඒ පුද්ගලයන් කොයි ආකාරයකද හසුරුවා ගන්න, ඒ වගේම එක්කෙනෙකුට ප්‍රිය වෙන දේ තවත් කෙනෙකුට අප්‍රිය වන්නේ කෙසේද? නමුත් ඒ දෙකොට්ටාසේටම ඒ දේ එක මොහොතකින් ක්ෂණයකින් නැති වෙලා යන්න පුළුවන්. අවිනිශ්චිතයි කියන බව දැනත් අපි අද සාකච්ඡා කරා. හොඳයි අපි මේ ආකාරයෙන් මේ සාකච්ඡා කරේ චාපා මහරහතෙරණින් වහන්සේගේ කතා පුවත ආශ්‍රය කරගෙන තමයි. අදට අපිට මේ විදිහට ලැබිලා තියෙන කාල හෝරාව නිමාවටපත් වෙනවා. නැවතත් මේ වගේම වැඩසටහනක් නැත්නම් අපිට මහරහත් තෙරණින් වහන්සේ නමක් පිළිබඳ නැවතත් කතා කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. අද අපගෙන අනුකම්පාවෙන් අපිට මේ දහම් කරුණ කියා දීමට පැමිණ මිරිහෙනගම ශ්‍රද්ධා ගෞතමී අපේ මෑණියන් වහන්සේට මේ උතුම් වූ දහම් කරුණ ලෝකුරා කියා දීමට අවශ්‍ය වන්නා වූ කායික මානසික සුවය එකසේ අත්වේවායි අප එකසිතින් ප්‍රාර්ථනා කර සිටිමු. එමෙන්ම සුපුරුදු පරිදි අපට මෙම ස්ථානය ලබා දෙන රාජකීය බර්ඩ් පාර්කයේ අධිපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයටද අපගේ ගෞරව පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. සේනම් නැවතත් මෙවැනිම නිකලස් වූ මහරහත් තෙරණින් වහන්සේ නමක් පිළිබඳව කතා කිරීමේ අදිටනින් අදට අප ඔබ නිවසේ සමුදන්න. ඔබ සැමට